අයිබෝන් කට්ටියටම ඕන පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ පොඩි දෙයක් ගැන කතා කරන්න. ඉතින් මේ කොරියාවේ තියෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් කරගෙන යනවා කෝට් ෆෙස්ටිවල් කියලා එකක්. ඉතින් මේ පාරත් මේ කෝට් ෆෙස්ටිවල් එක යාලා සංවිධානය කරලා තියෙනවා. හතරවෙනි පාරට තමයි මේ පාර ඒගොල්ලෝ මේ ලව් කෝට් කියන ෆෙස්ටිවල් එක සංවිධානය කරලා තියෙන. ඉතින් කොරියාවේ සේවය කරන නිත්‍යානුකූල සේවකයන්ට විදේශිකයන්ට පුළුවන් මේකෙන් කෝට් දෙකක් නොමිලේ ලබා ගන්න කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් මේක 2021 11 මාසේ 15 සඳුදා ඉඳන් 30 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන්. කෝට් 10,000ක් දෙනවා කියලා තමයි තියෙන්නේ. සෙට් 10,000ක් ඒ කියන්නේ එක්කෙනෙක්ට කෝට් දෙක ගානේ කෝට් 20,000ක් ඒගොල්ලෝ මේ විදිහට නිකන් දෙනවා කියලා තියෙනවා. සෝරි කෝට් 10,000ක් දෙනවා කියලා තියෙන්නේ. 5,000 දෙනෙක්ට දෙක ගානේ කෝට් 10,000ක් දෙනවා කියලා තියෙන්නේ. මේක කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ෆ්‍රී ෂිපින් ඒගොල්ලෝ කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන lovecoat.co.kr කියන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකකට පුළුවන් ගිහිල්ලා මේකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්න කොහොමද කරන්නේ කියලා. ඔයාලා ෆෝන් එකකින් ගියත් කම්පියුටර් එකකින් ගියත් මෙන්න මේ විදිහට තමයි දෙක ගන්න ලැබෙන්නේ මේක. ඉතින් මේක ඉස්සලම මෙන්න විදිහට කොරියන් වලින් තමයි ඔක්කොම එන්නේ. මේ දකුණු පැත්තේ උඩම තියෙනවා ඉංග්‍රීසි වලට මේක අරව ගන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි වලින් කරන්න ඉංග්‍රීසි වලට දාගෙන මේක ටිකක් පහලට ගියාම ඔයාලට පේනවා මේකේ ගයිඩ්ලයින් එක තියෙන හැටි. ස්ටෙප් පළවෙනි ස්ටෙප් එක විදිහට මේකලු කියලා දෙනවා. කෝඩ් කෝඩ් ලිස්ට් එක ස්කෑන් කරන්න කියලා. ඉතින් අපි පහල තියෙනවා කෝඩ් ලිස්ට් එක. ඊළඟට කෝඩ් ටික සිලෙක්ට් කළා අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික ෆිල් කළා කියන අපේ නම ඇඩ්‍රස් එක අපේ ලයින් රෙජිස්ට්‍රේෂන් කාඩ් එක ID කාඩ් එක නම්බර් එක ඒ වගේ දීලා හතරෙනට ඒගොල්ලෝ මේක පැකේජ් කරලා අපිට ඩිලිවරි කරනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා අපේ කෝස් කෝඩ් ලිස්ට් එක. මෙතන හතරක් තමයි ඉස්සලාම් පෙන්නන්නේ. ඔයාලට මේ කෝඩ් ලිස්ට් කියන තැනින් සීමෝ කෝඩ් කියන තැනට ගියාම කෝඩ් ලිස්ට් එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් ඔයාලට පෙන්නන දි පොඩි ළමයින්ගේව තියෙනවා, කාන්තාවගේ ඇඳුම් තියෙනවා, පිරිමේ ඇඳුම් ඔක්කොම කලමේ තියෙන. ඉතින් මෙතන අපිට පුළුවන් තෝරගන්න මෙතනින් ඔයාලත් හොයන්නේ මොකක්ද කියලා. කෝට් එකක්ද, ජැකට් එකක්ද, ජම්ප එකක්ද මේ වගේ තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතන ජැකට් දෙන්නම්. මෙන්න මෙහෙම view sub categories කියන තැනින් තමයි ටික ගන්න. ජැකට් දීලා ඔයාලා කැමති විදිහට මෙතන දෙනවා. ජම්ප, වින් බ්‍රේක, සෆාරි, මිලිටරි, ට්‍රේනින් ජම්ප, පැඩින්, සිප් අප් මේ වගේ ගොඩක් තියෙනවා, හොඩීස් තියෙනවා. ඉතින් ඔයාලා මේ ඔක්කොම සිලෙක්ට් කරන්න. මේ ගැන දැනුමක් නැත්තම් ඔයාලා දන්නේ නැත්තම් මේව මොනවද කියලා ඔයාලට පුළුවන් තෝරගන්න. හුඩීස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අඳින අධික ඔලුවර කැප් එක නะ ඒවා. ඉතින් සෆාරි මිලිටරි කියන්නේ අවුට්ඩෝර් අඳින කොටක්. අදලා දැකලා තිය මේ කොරියන් එක අඳුනගිත් එහෙම අඳිනවා ඒ වගේ දේවල්. ට්‍රේනින් ජම්පර්ස් කියන්නේ ඔයාලා දැකලා තිය සීතල කාලේට ට්‍රේනින් කරද්දි මේගොල්ලෝ අඳිනවා ටිකක් සැහැල්ලු කෝට් එකක්. ඉතින් ඒවා සිප් අප් කියන්නේ සිප් එක අරින වහන කෝට් වලට. පැඩින් ජැකට් තියෙනවා. ජම්පර්ස් කියන ඒවා දන්නේ නැති සාක්කු ගොඩක් එන්නේ ජම්පර්ස් වල. ඉතින් වින් බ්‍රේකර්ස් මේවා තියෙනවා. ඔයාලා මෙතනින් තෝරලා මෙතන සෙක්ස් එක දෙන තැනින් ඔයාලා මේල්ද ෆීමේල්ද කියලා තෝරන්න. ඊළඟට මෙතනින් අපි ඇඩල්ට්ස් දෙමු. ඇඩල්ට්ස් කෙනකින් තමයි අපි දෙන්න ඕනේ මොකද අපි වැඩිහිටියෝනේ. ඉතින් මෙතන ඔයාලගේ සයිස් එක තෝරන්න පුළුවන්. ඊළඟට 95 තියෙනවා, 100 තියෙනවා, 105, 110 ස්මෝල් ඉඳන් තියෙනවා. ඉතින් මම මෙතනට 95 දෙන්න. මෙතන දීලා රීලෝඩ් ඇන් සර්ච් කියන තැන ක්ලික් කරන්න. එතකොට ඔයාලට දැනට මේකේ ලිස්ට් එකේ තියෙන කෝඩ් සේරම මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඕන එක තෝරගන්න පුළුවන්. තෝරගෙන මෙතන දෙන මෙන්න කාට් කියන එක තමයි ක්ලික් කරන්න ඕන. ඔයාලට එකපාර කාට් එකට 10ක් ඇඩ් කරගන්න පුළුවන්. 10ක් ඇඩ් කරගෙන අන්තිමට ඔයා කැමතිම දෙක එතනින් තෝරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම නිකන් ඔයාලට පෙන්නන්නම්. ඔයාලා මේක කාට් එකට ඇඩ් කරාම මේ විදිහට එකක් එනවා. ඉතින් මෙන්න මේ ෆෝල්ඩ් කියන කිව්වම මේක පහළට යන ඔටෝම එකක් මම තෝරන්න කාට් එකට දැම්මා. ඉතින් ඔයාලට මෙතන තියෙන ටික හරියන්නේ නැත්නම් සීමෝ කියන තැන ක්ලික් කරාම තව චෙකට්ස් මෙහෙම එනවා. මම මෙන්න මේ දෙක තුනක් දාලා ඔයාලට පේනද දැනටමත් මේක ගොඩක් ඒවා විකිනලා තියෙන්නේ. ඉතින් ඒකින්ද ඉක්මන් කළා
කරතින් අර ඉතුරු වෙලා තියෙන ටික අපිට ගන්න පුළුවන් මෙන්න මේ ටික තමයි දැනට 95 medium size එකෙන් ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් අපි මෙතන තුනක් තේරුවා ආපහු ඔයාලට මේ ලිස්ට් එක ගන්න ඕන මෙන්න දැන් unfold කියන තැනම click කරාම ආපහු මේක එනවා අපි මෙන්න මේ දෙක මේ විදිහට select කරමු කරලා මෙන්න මෙතන කහ පාට දෙනවා register the selected codes කියලා ඉතින් ඔන්න ඔහම මෙතනින් ගියාම මෙතන ඔයාලට කරපු jacket දෙක තියෙනවා ඒකේ විස්තරත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් mail address 95 එක තියෙනවා මෙතන ඔයාලගේ නම ඉංග්‍රීසි වලින් දාන්න ID card එකේ තියෙන නම නෙමෙයි කෙටි නමක් දාන්න උදාහරණයක් විදිහට ඔයාලගේ හිතන්න රුවන් කුමාර වගේ නමක් නම් තියෙනවා රුවන් කුමාර කියලා මෙතන ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඊළඟට ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න nationality එක විදිහට ශ්‍රී ලංකාව තෝරන්න අපි ලංකාව නිසා ශ්‍රී ලංකාව තෝරලා මෙතන ඔයාලගේ ලයින් රෙසිඩන්ට් කාඩ් ID කාඩ් එකේ අංක 13 ගහන්න මතක තියාන්න හිස් තැන් තියන්න එපා අර එකේ තියෙන පොඩි ඉරි කැල්ල ඒව මොකුත් නැතුව එක දිගට ටයිප් කර යන්න අංක 13ම මෙන්න මෙතන දිනනවා period of stain korea කියලා ඉතින් මෙතන ඔයාලා පළවෙනි එකේ තියෙන්නේ less than 1 year කියලා ඉතින් අවුත් එකට අඩු නම් මේකට ටික් එකක් දාන්න ඊළඟ එකේ තියෙනවා less than 1 year 1 year less than 3 year කියලා අවුරුද්දක් සහ අවුරුදු 3කට අඩු නම් අවුරුදු 3කට අඩු කට්ටිය දෙවෙනි කර ටික් එකක් දාන්න. අවුරුදු 3 4 4 කොරියාවේ ඉඳපු කට්ටිය මේක දාන්න. දෙවෙනි පාර ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් මෙතන ටික් එකක් දාන්න more than 5 years කියන එකට. ඊළඟට ඔයාලා මෙතන වයස ටයිප් කරන්න. ඊළඟට ඔයාලගේ ජොබ් එක. ඔයාලා මැනුෆැක්චරින් දාවේ නිෂ්පාදනද, කෘෂිකර්මද, නැත්නම් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්ද, නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක්ද, නැත්නම් මෙතන ඔයාලා රැකියාවක් හොයමින් ඉන්නවද තාම රැකියාවක් නැද්ද ඒ වගේ තෝරන්න පුළුවන් නැත්නම් ETC කියන එකක් ගන්න පුළුවන් මෙතන ගොඩක් අය ඉන්නේ නිෂ්පාදන ඇග්‍රිකල්චර් වගේ ඉන්න එක මෙතන දාන්න මැනුෆැක්චරින් කියලා ෆියුනල් එක මෙතන තෝරන්න ඕනේ කවුද ඔයාලට මේක කිව්වේ කියලා කොහමද ඔයගොල්ලෝ මේක ගැන මේ ෆෙස්ටිවල් එක ගැන දැනගත්තේ කියලා ඉතින් මෙතන දෙනවා ගයිඩන්ස් ඇට් වර්ක් කියලා වැඩ කරන දැන් ඔෆිස් එකකින් හරි කවුරු හරි කියලා කරා නම් මේක දෙන්න පුළුවන් ඊළඟට දෙනවා වෙන එකක් කියලා හරි මං හිතන්නේ මේවා බැනර්ස් ගහලා ඇති කොන්දන් වල එහෙම මං හිතන්නේ ගහලා ඇති එක තමයි බැනර් කියලා තියෙන්නේ මං දැක්ක තියෙනවා QR කෝඩ් එකක් එක්ක ඉතින් එහෙම දැක්කනම් මෙතන දෙන්න පුළුවන් ෆොරෙන් කමියුනිටි කකාව ටෝකන් Facebook එකෙන් ඕගොල්ලෝ දැක්කනම් ඕගොල්ලෝ මේ දැන් බලනවා වගේ මේක තෝරලා දෙන්න පුළුවන් ඊළඟට ඒ තුනෙන් එකක් තෝරලා ඒක අත්‍යවශ්‍යම නැහැ මෙන්න මෙතන ඔයාලා අනිවාර්යෙන් ඇඩ්‍රස් එක තෝරන්න ඕනේ ඔයාලා ඇඩ්‍රස් එක ටයිප් කරාට මෙතනින් ගන්නෙ නැහැ ඒකෙන්ද ඔයාලට සිද්ධ වෙනවා මෙන්න එතන ෆයින් ඇඩ්‍රස් කියන තැන ක්ලික් කරලා ඔයාලගේ සිප් කෝඩ් එකක් තියෙනවා ඔයාලගේ ඇඩ්‍රස් එක අන්තිමට තියෙන අංක පහක එකක් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම අපි හිතමු මෙහෙම කියලා මෙන්න මෙහෙම අංකයක් තියෙනවා නේද දැන් මම මේක ගහලා මෙතන පෙන්නනවා මෙතනින් ඔයාලගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන් ඉතින් මේ පෙළිය නැත්තම් මෙතන මේ පිටු හයක් තියෙනවා කියලා පෙන්නන ඕගොල්ලෝ මේක ක්ලික් කර කර ගිහලා ඔයාලගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන් ඇඩ්‍රස් එක හොයාගෙන මෙන්න මෙතන ක්ලික් කරන්න ඕන නැත්තම් මේ ඇඩ්‍රස් එක උඩ ක්ලික් කරන්න දැන් මේක කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක මේක උඩ ක්ලික් කරාම මේ ඇඩ්‍රස් එක මෙතනට වැටෙනවා වැටුණාට පස්සේ හරි දැන් මෙතන ෆෝන් නම්බර් එකක් දෙන්න මෙතනට ෆෝන් නම්බර් එකක් දෙන්න ඊළඟට මෙතන අංක 4ක පාස්වර්ඩ් එකක් ගන්න ඕන ඔයා කැමති විදිහේ පාස්වර්ඩ් එකක් මෙතනට දෙන්න මෙතනට ඔයාට පුළුවන් වුණනම් කැමති නම් ඉංග්‍රීසි වලින් මොකක් හරි මැසේජ් එකක් ඒගොල්ලන්ට සුබ පතලා මේ ෆෙස්ටිවල් එක ගැන සුබ පතලා මැසේජ් එකක් ටයිප් කරන්න ඒක මෙතන ටයිප් කරගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ දෙකටම ඇග්‍රි කියන තැන ටික් දෙකක් දාලා ඇප්ලයි කරන්න ඕනවා හරියට ඔක්කොම තොරතුරු ටික පුරවලා ඉවරන මෙතනින් එන පොප්අප් එකක් මේ කොටුවක් මෙතනින් ඒක කියනවා ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කියලා ඉතින් එච්චරයි කරන්න තියෙන්නේ දන්නා ඉන්නවනම් එයාටත් කියන්න හරිම ලේසි මේක කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ගින් එන්න සුබ දවසක් හැමෝටම මතකයි ගන්න දේ අපම කරන විදිය කියලා දෙන්නම නම් මුලටම ගිහිල්ලා මෙතනින් තෝරලා මෙතන මම තෝරපු ටික තියෙනවා ඉංග්‍රීස් කියන තැනට ගිහිල්ලා සීමෝ කෝඩ් කියන තැනට ගිහින් තැන වීව් සබ් කැටගරිස් කියන තැනින් ඔයාට පුළුවන් මේ ටික ඔක්කොම ටික් දාන්න දාලා මේල් ඇඩල්ට්ස් ඔයාලගේ ඇඳුම් අඳින සයිස් එක තෝරලා
reload dan search kayak nanti hari kecerai kan nanti ini enak ingin lah sobat asok ya mudah.